සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රිඑක දිව්‍යන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. දිව්‍යන් වහන්සේ අපට වඩා වෙන කෙනෙකුට සලකනවද? නෑ. උන්වහන්සේ වෙන කෙනෙකුට වඩා අපට සලකනවද? නෑ. දිව්‍යන් වහන්සේ අපට සලකන්නේ හරියටම උන්වහන්සේගේ දරුවන් එක් එක්කෙනාට සලකන විදියටමයි. සම්පූර්ණ සාධාරණත්වය, සමානත්වය, යහපත්කම සහ යුක්තිය සහිතවයි. උන්වහන්සේගේ සමාධියම අපේ එකිනෙකා වෙනුවෙන්මයි. උන්වහන්සේගේ ප්‍රේමය අපේ එකිනෙකාට වෙන වෙනම ලබා දෙන්නේ අපේ උපරිම පීඩාකාරී මානසික සහ ආත්මික අවශ්‍යතාවට ගැලපෙන විදියටයි. උන්වහන්සේගේ වචනේ අපේ එකිනෙකාට තනි තනියම කතා කරනවා. උන්වහන්සේ අපට අපේ නම කියා හඬ ගසනවා. 1 Samuel 3:4-6, 8-10 පදවල සඳහන් පරිදි සාමුවෙල්ට කතා කළා වගේ. ගීතාවල 139 සඳහන් පරිදි උන්වහන්සේ අපේ සෑම මාර්ගයක් ගැනම ඉතා සමීපව හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ගීතාවලිය 9:12 සඳහන් පරිදි මේ පොළොව මත අපගේ දවස් උන්වහන්සේ ගණන් තබලා තියෙන්නේ. ඒ සියල්ල එසේ වුණත් අප මත නිර්ලෝභීව දාණය කර තිබෙන මේ සියලු අවධානය තුළ අතපය පොරවාගෙන ඉන්න නෙමෙයි අපට තියෙන්නේ. දිව්‍යන් වහන්සේගේ හස්ත කර්මාන්තය වන අප ගැන උන්වහන්සේ සලකන්නේ උන්වහන්සේගේ යහපත්කම අනිත් අය වෙත දිගු කිරීමේ ජීවිතයක් අප ගත කරනු පිණිසයි. සියලුම වාතාවරණයන් තුළදී දිව්‍යන් වහන්සේගේ සීමාවක් නැති, රඳවා ගැනීමක් නැති කරුණාවත් අනුග්‍රහයත් අප වෙත සාතික කර තිබේදී අපට සෑම දවසකම අවදිවෙන්ට පුළුවන් ධනාත්මක හැඟීමකින්, ධනාත්මක බලාපොරොත්තුවකින්, ඒ වගේම උන්වහන්සේගේ අරමුණු අපතුලින් ඉෂ්ට කර ගැනීම සඳහා උන්වහන්සේ ක්‍රියා කරමින් සිටින බවට දැනගැන්මකින්. දෙවියන් වහන්සේ අද දින අප වෙනුවෙන් යම් යහපත් වැඩ තබා තිබෙනවා. අප වෙනුවෙන් තබා තිබෙන වැඩ වෙන කිසිවකට කරන්න බෑ. අපම කළ යුතුයි. යාඥාතුල උන්වහන්සේගේ විමසා වටපිට බලා දැනගන්න පුළුවන් ඒ වැඩ මොනවාද කියලා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ අපට නම කියා හඳගසන නිසා ස්තුතියි. ඔබ වහන්සේ අපගේ සෑම මාර්ගයක් ගැනම ඉතා සමීපව හඳුනාගෙන සිටින බවද, අපගේ සියලුම දවස් ගණන් තබා තිබෙන බවද දැනගන්න සැලැස්සු නිසාද ස්තුති වේවා. ආමේන්.